अभी हेमोम जीवत्वेन्ने विविधाकार गुरुपुरुद्वल्ट अब्बेवेला सेक्वक बेंदपु गोन्नु वागे सेक्व वाटे केरकेमें इन्वा वागे अपे हुरुद पुरकाम बाटा हिरेवेला एवाट कोट्वेला ए कोट्वतुल चक्राकार गमन करमी पे सामान्य जीवित ते विद्येट हे हुरुपुरुद्वानु अभ्यय कानु उदयट कि मूल कट होदन अंत पलो कनवा बनो प्रसोटे अनो आपोगेदेनो मूल कट होदगा टीवी बलनो महंसेन कथाभाकल बेड़कर अंतिर निदागान निदागान आयतना किला चक्राकारो अरे गमन मार्गे में जीवत्ते चक्रवल्ट कोट्वेला चक्रवल्ट जीवते कोट्वेने विच्च एकम उत्तम आवासें वार्ता गत्वेला तीने लौतरा बुद्धांदुरु वितराय उन्नासे गैन वर्णाकन के उन्ना वासना गुण किसी को निकल पूर्व वासना इसर करप हुरुपुरुदुकाम संसार गत हुरुपुरुदुकाम किसी दे कर कोटु लेने उन्नासे है भाई प्रहत्तुनात उन्नासे लगे श्रावकैन बहुत देने कुटे संसार गत हुरुपुरुदुकाम आयंकरान बेरू रहती है दान कथन गत्तो पिरींजवत महाराजा महान से आत्मगणावक बमुनिकल हेमोट वचले वचले गेल कथाकल चरपरसव रात पश्चित ये हुरुपुरुद्धरे कथाकल इवटे अभ्यय कांकल संसार कथ इक प्रातमा आत्मगणावक मंदिर जीवत्ल संसार गत हुरुपुरुद्धि गमारी अन्नकोट पारे जेकड़ी शिवर कैपरगण ये उड़ी पाइन आर वंदर ये संसार गत हुरुपुरुद्धन तब राधान वार्ता तीन यानी मुड बलागन मुझा तीन ये रातवा से आत्मगणावक कांतारहारायण गलसात्वक पारपिन के निकसे ये गैल उड रैटने मंकरणी उड़पे बुद्धि आगे तारक आदि बलागन ये गल सात्ट पार के ना मिन्मिहिमे मिथन मिहिमे अद अन्े वगे अभी संसार गत वृत्ति मे आत्मे अतिर गत वृत्ति कुडुगहनाय अब्बेट ये कुडुगहन कुह कसीप बोनाय अंदर को कसीप कोई गहन गुरुपुट आंडूरसा नुंगदे कि दिनपता बैठना सत्यांति हरी कंडा में कीट से बोतला कटगर सप्पाएंगे अंपुड़ गाँ ये हुरुपुरुद्ध इंसा अपने पहले पेर अपने जीवित हुंगा क्रियाकार काम सिद्धवेन्नी अन्य वगे चक्राकार मत एक आधार से कटेला दिट्टि की लगे अन्नी वगे मत मतांतर अभी कुटेला मत बदल समारे सर्वबल आड़ दिव्य की विश्वास करना समारे अल्लाह दिव्या विश्वास करना
සමහර අය විසින් බර්මාදීන් ගිරේ සමහර අය යෙහෝවා ගැන විශ්වාස කරනවා. ඒ ආගම් විශ්වාස කියලා කියන්නේ චක්‍රේ කුරු වෙලා ඒවැ පුරු දෙනවා. දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, පින්කම් කරනවා, බෝධි පූජා පවත්වනවා, පෙරහැරවල් යනවා. චක්කාකාරව ඒ විදිහට ජීවිතය ගත කරනවා. මේ විදිහට චක්‍රාකාරව අපි හිරේ ඉන්නකොට ඒක අපිට සලකන්න පුළුවන් හිරගයක් කියලා. හිර වෙලා සීමාවකට කොටු වෙලා රෝද කියන පාළි වචනේ තේරුම තියෙන හිරගේ කියන තේරුම හිර වෙලා ඉන්නවා කොටු වෙලා. නිවන් කියන්නේ නිරෝධය කියලා අන්න එහෙම කොටු වෙලා ඉන්න එකෙන් වළකිනවා. මෙතන ඒ කොටු වෙලා ඉන්නවයි කියන්නේ දෘෂ්ටි වලට මතිමතාන්තර වලට කොටු වෙලා ඉන්න එක. ඒ දිට්ටි අයින් වෙන එක තමයි රහත් වෙන ප්‍රතිද්ද වෙන. දිට්ටින් චනපගම්ම සීලවා දස්සනින සම්පන්නු කියන්නේ. දිට්ටි කියන්නේ දිට්ඨ කියලා කියන්නේ අතීත කාලික කෘතගත පදයක්. දස්සන කියන්නේ වර්තමාන කාලික කෘතගත පදයක්. දිට්ටි කියන්නේ ඉස්සර දැකලා ඒවැ තියෙන මතක තටන් හිතේ තැන්පත් වෙලා අපි ඒවට කොටු වෙලා ඉන්නවා. දස්සන කියන්නේ දැන් දකින දේ. රහතන් වහන්සේලා රහත් වුණාට පස්සේ ජීවත් වෙන අතීත කාලයවත් අනාගත කාලයවත් නෙවෙයි. අනාගතය කියන්නේ හිතේ මවාගත සීනිය. අතීතය කියන්නේ හිතේ තැන් හිතේ තැන්පත් වෙලා තියෙන මතක තටාණක්. ඒවා මායාවල්. හැබැයි ඒ මායාවල්ට කොටු වෙලා අපි ජීවත් වෙන්නේ ඇත්ත වගේ හිතාගෙන ඒවා. ඒ නිසායි මම කලින් කිව්වේ අපි ජීවත් වෙන්නේ චක්‍රවලට කොටු වෙලා. චක්‍රවලට හිල වෙලා. ඒකාකාර ජීවිතයක්. නිදා ජීවිතයක් නෙවෙයි. විමුක්තිය කියන්නේ අන්නේ චක්‍රාකාරව හුරු පුරුද්දෙන් ඈත් වීමට. රහතන් වහන්සේලා මානසික වශයෙන් අර හුරු පුරුදු විදිහට හිතන්නේ නැහැ. හුරු පුරුදු හිතන්නේ නැහැ කියන්නේ කිසි ලෙසකින් හිතන්නේ නැහැ ඒගොල්ලෝ. හිතන හේතු නැති වෙලා රහත් වෙනවා කියලා කියන්නේ. හිතන අවශ්‍යතාවය නැහැ. අපි හිතන්නේ අපිට දැනෙන දෙයක් ගැන කැමැත්තක් හරි අකමැත්තක් හරි මුලාවක් හරි ඇති වුණාම. කැමැත්තට කියන්නේ රාගය කියලා, අකමැත්තට කියන්නේ දෝෂය කියලා, මුලාවට කියන්නේ මෝහය කියලා, වැරදි වැටීම. අනේ උඩයි අපි හිතන්නේ. ඒ රාග දෝෂ මෝහ තුනම හිතෙන් අයින් වීමට තමයි නිවන් දැකීම කියන්නේ. නිබ්බාන සූත්‍රයේදී රාගක්කොය දෝසක්කොය මොහක්කොය ඉදං මුච්චති නිබ්බාන කියලා බුදුහාඳුරෝ බදෑරුවේ ඒකයි. මේ විදිහෙන් බලනකොට අපි අධ්‍යාත්මිකව ලබන විමුක්තිය කියලා කියන්නේ ඇබ්බැහිකම් වලින් මිදීමට හිතේ ඇති කරන තියෙන කියන්නේ මතිමතාන්තරවල තියෙන බැඳීමට. ඒ බැඳෙන එකට තමයි යමකට දැන් අපි ගෙදර කියලා කියන්නේ ඒ ගහ කියලා කියන්නේ ග්‍රහණය කළා අල්ලගෙන ඒකට බැඳිලා. දැන් බුදුහාඳුරුව බුදු වෙච්ච වෙලාවේ නගාප උදාහරණේ අර අනේක ජාති සංසාර කියන ගාතේ තියෙනවානේ. බුණ ගේහන් නකාසී කියලා නැවත බැඳීමක් ඇති කරන්නේ නැහැ. ගහ කියන්නේ ගහ කියලා කියන්නේ ගාකාරකෝ දිට්ටෝසි කියන්නේ ග්‍රහණය කරන්න දැක්කා. තෘෂ්ණාව දැක්කා. ගා කෝටේ කියලා කියන්නේ තෘෂ්ණාවට. මමත් මුල් කරගෙනයි හැම දෙයකටම බැඳෙන්නේ. ඒ මමත් කියන එකලා අල්ලගෙන දේවල් තමයි අපි වටා ගොඩනැගිලා තින්නේ. ඒවා අන්න ඒ අල්ලගෙන දේවල් මතිමතාන්තර වෙන්න පුළුවන්, ඈදෑය වෙන්න පුළුවන්, වතු පිටි ඉඩකඩම් වෙන්න පුළුවන්. අපි හිතෙන් අල්ලගෙන දේවල් වලට අපි හිතෙන් බැඳලා ඉන්නවා. ඒ බන්ධන වල තමයි අර කියලා කියන්නේ.
මම කියන කේන්දරේ වටා ගොඩනැගිල තියෙන චක්‍රාකාරව අර වගේ ඒ චක්‍රයේ තුල කොටු වෙලා තියෙන මගේ කියලා කියන දේවල් ගොඩක් අන්නේ මමත්වයේ කියන එක ඒ එතන මමත්වෙන්නේ නැති වෙන්නේ මගේ කියන හැඟීම සක්කාය දිට්ඨිකෙන් සක කියන තමන්ගේ කාය කියන්නේ ගොඩ මෙයා මගේ නෙවෙයි කියන එක තේනවා මොකද එයා ඒ කිසි දෙයක් අපි අල්ලා ඉන්න දේවල් අපිට ඕන විදිහට තියෙන්නේ නැහැ ඒ හැම දෙයක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක අවබෝධ වුණාම ඒ අර කැරිනෝ සංකාරගත චිත්තං කියලා කියන්නේ ඒකයි ඒක නිසා මානසික වශයෙන් විමුක්තියක් ලැබෙනවා මිදෙනවා නිරෝධය කියලා කියන්නේ අනේකටයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ බුදුහාදීන දුක්ඛ කියන වචනේ පාවිච්චි කළේ අපේ චිත්ත රූප වලට චිත් වලට හිතක් කියලා කියන්නේ චිත්ත රූපයක් හිතේ නැවෙන රූපයක් ඒ රූපය නැවෙන්නේ ගොඩවල් පහකින් කියන එකයි හැදෙන්නේ ඒක අංග පහක් තියෙනවා රූප වේදනා සංඥා සංකාර කියලා රූප කියලා කියන්නේ බුදුහාඳුරු රූපනේ චක්කු රූප කියලා කියන්නේ ඇහි හැදෙන රූප තියෙන ඇහ මුල් කරගත රූප දැකීමෙන් ඇති කරගන්න රූපනේ සෝත රූප කියලා කියන්නේ ඇහිමෙන් ඇති වෙන රූපය ඇහිමත් රූපනේ ගාන රූප කියලා කියනවා නහයට දැනෙන දේවල් වලත් ඒ කියන්නේ බාහිර නිමිති වලින් ඒ ගැට්ටියේ පිළිති කියලා රූප රූපණේ කියලා කියන්නේ ඒ නිසා තමයි ඒ ඇති වෙන ගැටීම රූප කියන්නේ ගැට්ටියේ පිළිති වේදනා කියන්නේ ඒක දැනෙනවා අද අපි වේදනා කියලා කියන්නේ හිතේ ඇති වෙන විදිල්ලකට වේද කියලා කියන්නේ දැනීමට දැනන ගතියට ඒ දැනන ගතිය ඇති වෙන්නේ විද්‍යුත් තාපයක් වශයෙන් විද්‍යුත් ශක්තිය නිපද වෙනවා දැනක සංගතු යම්කි රූපයක වස්තුවකින් පරාවර්තන වෙන ආලෝක තරංග අපි ඇහි වැදුනහම අර ආලෝක තරංග හැදෙන්නේ ඉලෙක්ට්‍රෝන වලින් අපි ඇහි පරමාණු වල තින්නේ වටා පරමාණු යට වටා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ඒවා එකට එක එක් වෙලා චාර්ජ් වෙන ආරෝපණය වෙනවා කියන්නේ විද්‍යුත් ශක්තිය වැඩි වෙනවා කියන්නේ විද්‍යුත් ශක්තිය නිපද වෙනවා ඒ විද්‍යුත් ශක්තියෙන් දෙන සිග්නල් එකට තමයි රූප වේදනා සංඥා කියලා කියන්නේ ඒ සංඥා කියලා කියන්නේ ඇහැරි දැන්න මොකද්ද කියලා පරණ මතසටහන් උඩ හඳුනා ගන්නවා. ඒකට කියන දැන හඳුනා ගැනීම කියලා. එහමත් දැක්කාම මේ අම්මයි මේ තාත්තයි මේ ගහක්ය මේ ගගක්ය ආදිවාසී අපි හඳුනාගන්නේ පරණ මතසටහන් උඩ දැන හඳුනා ගැනීම. එහෙම ඇතුන්හම ඒ පිළිබඳව අපේ පාලන චිත්ත රූප රාශිය සංකාර කියන්නේ චිත්ත රූප සකස් වීමට සකස් වෙනවා මෙයා හොඳයි මෙයා නරකයි ලස්සන ගෑන ළමෙක් දැක්කොත් ආ මෙන්න මෙයා කතාද වදින්න හොඳා හොඳ ඊළඳාරයෙක් දැක්කොත් මෙන්න මෙයා කතාද වැඩ ගන්න නම් හොඳයි ඒ විදිහට හිතෙනවා බඩුවක් මුට්ටක් දැක්කම කඩේක සාප්පුව මට මෙයා ගන්න නම් හොඳයි කියලා හිතෙනවා අපි හිතන්නේ හිතනයි කියලා කියන්නේ හිතේ චිත්ත රූප මාව ගන්න එක. ඒ මාව ගත්තාම ඒවෙන් ඇති වෙන චිත්ත වේග අපේ මනෝකායයට දැනෙනවා. විඥාන වෙනවා කියලා කියන්නේ ඒකටයි. විඥානගත වෙනවා. ඒ විදිහට අපි හිතන දේවල් අපේ මනෝකායය තැන්පත් වෙනවා. අපි ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර වගේම මෛත්‍රී කරුණා දයාව ආදිය තැන්පත් වෙනවා. දැන් දීර්ඝතුන වාසේ ආත්මයක් ආත්මයක් පාසා අර මනෝකාය තැන්පත් වෙච්ච හුරුව හැබැයි පුරුද්ද බොයිසත්තර වෛර කරලා දිගටම ආව.
ගෞතම බුදුහාමුදුරු බුදු වෙනකොට ආවා. ඒ හැබැයික. ඒ වගේම අපේ තරහවල් වගේම ආදරයවල්. සංසාරයේ ආදරය කරපු කෙනෙක් නැවත හම්බුනහම ත්‍යාගයේ ආදරය කරුණාවක් ඇති වෙනවා. බැඳීමක් ඇති වෙනවා. සංසාර හුරුවක්. එයාදී බලකොට අපේ ජීවිතයේ තියෙන්නේ හැබැයිකම් කියන චක්‍රවලට කොටු වෙලා. මෙතන චක්‍ර කිය මනෝමය චක්‍රය. නැවත නැවත ඇති වෙනවා. පවතිනවා නැති වෙනවා. මේ ලෝකේ ඇති වෙන හැම දෙයක්ම අරේ විදිහටයි. ඇති වෙලා පැවතිලා නැති වෙනවා. බොහෝ දේවල් ඒ පැවතීම කියන එකට වෙලාවක් ගත වෙන්නේ නැහැ. දැන් ෂෙන බංගුරයි කියලා කියන්නේ මුගා දේවල් ඇති වෙච්ච ගමන් නැති වෙනවා. ගිනි පුබුලක් කියලා පුළුවක් කියන්නේ ස්පාක් කියලා කියන්නේ ඇති වෙච්ච ගමන් නැති වෙනවා. ගත වෙන කාලයක් නැහැ. අක්කණ කියලා කියන්නේ අකුණක් කියලා කියන්නේ ෂණික කියලා කියන්නේ ෂණයක්. ඒ වගේ ෂණවලින් තමයි ජීවිතය හැදිලා තියෙන්නේ. ඒව ඇලෙන දේකුත් නැහැ, ගැටෙන දේකුත් නැහැ. අපේ පුරුද්දට ඒ පහළ වෙච්ච ගම අපි ඒවට ඇබ්බැහි වෙලා ඒව ඇලෙනවා. අඩිපිඩු ගහන පුදුච්ච කෙනෙකුට බාරක ගාව යනකොට ඉස්සර බැඳ කියලා තියෙන මිනිස්සු ගිහිල්ලා ඔය අරකට බෑරුම් වල පොඩි ඩ්‍රෑම් එකක් දානවා. ඒගොල්ලෝ විදුරු තියලා තියලා දෙනවා. ඒ පව් කරන්නේ යන්න බෑ. එක්කෙනෙක් සිකැට් එකක් බොනකොට ඒ සුවඳ දැක්කහම අර සිකැට් බොන එක්කෙනාට සිකැට් නොබී ඉන්න බෑ. එයාලා සිකැට් එක පත්තු කරගන්න හිතෙනවා. එක්කෙනෙක් විට කනකොට තා එකනට විට කන්න හිතෙනවා. අන්න ඒ වගේ අපි ඇබ්බැහි ගම් වලට කොටු වෙලා සික්කෝල ගමන් මේ බැලපු ගොන්නු වගේ ඒ ඇබ්බැහි ගම් වලට ගමන් කරමි. චක්‍රාකාරව හැසිරෙමින් නැවත නැවත ඇතිරමි. නැවත නැවත ඇතිරිට කිය මං චක්‍රාකාරක අල්ල ගන්නවා, අතාරිනවා, ආයිත් අල්ල ගන්නවා, ආයිත් අතාරිනවා. ඒකයි අපි හුරු පුරුදුකම් මේකයි. ඒ විදිහට ඇබ්බැහිකම් වලින් මානසික ඇබ්බැහිකම් වලින් මිදීම තමයි නුවන් දැකීම කියලා කියන්නේ. අරහත කියලා කියන්නේ ඒවයි. ඒවට තියෙන බෙදෙන තියෙන බන්ධන වලින් මිදෙනවා. ඒවට මම කිව්වා රහත් උනත් සමහර අයගේ හිතෙන් ඒ බන්ධන නැහැ. ඒ උනාට ඒ පුරුද්ද තියෙනවා. රහතන් වහන්සේලාටත් ඒ සංසාරගත හුරු පුරුද්ද. ඒවා අපේ මනෝකායේ තැන්පත් වෙලා තියෙනවා. ඒකයි බුදුහාඳුරුව බෙදෙරුවේ රූපං ජීර්ති මච්ඡානං රූපේ දිරුවට මනෝකාය දිරන්නේ නැහැ කියලා. ඒකයි බුදුහාඳුරුව පදල් තියෙන අවස්ථාව ගන්නවකම බුදුහාඳුරුව පිරුණම් පැපට ඉන්නයි කියන්නේ නැහැ, නැහැ කියලා කියන්නේ නැහැ. මොකද ඒ නාමකයි දිරන්නේ නැහැ. හරි එහෙමනම් පිරුණම් පැවට පස්සේ ඒ ශක්තිය හිරුව ඒ බුද්ධ ගතිය බුද්ධ ශක්තිය නැති වෙන්නේ නැහැ. ඒ බුද්ධ ශක්තිය ඇති වෙන දෙයක්වත් දිරාපත් වෙන දෙයක් අන්න නැති වෙන දෙයක් අත් නෙවෙයි. ඒ ශක්තිය ඉදිරියට තියෙනවා. ඒ නිසා මුළු විශ්වයේ පුරාම බුද්ධ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඒකයි ඕනම කෙනෙකුට ඕන තැනකදී නිවන් දැකෙන්න පුළුවන් වෙන්නේ. ඒකයි නිවන අනන්තං සබ්බතු පබක් කියලා කියන්නේ. කේවල සුත්‍රයේ අන්තිම ගාථාවේදී. ඒ වුණාට ඒ අනන්ත වූ විශ්වය තුළ අනන්ත වූ කාලවල තුළ අපි ඉන්නේ චක්‍රවලට කොටු වෙලා හිර වෙලා. ඒක තමයි පුතඥාන ජීවිතයේ තියෙන මූලික ලක්ෂණය. ඒ මිදෙන එකට තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. හිතෙන් ඇති කරගෙන තියෙන බන්ධන වලින් මිදීම. හිතෙන් ඇති කරගෙන තියෙන බන්ධන වල තමයි කේන්දර කොට ඇති කරන බන්ධන තමයි අර කියන්නේ අරහත කියන්නේ. බුදුහාමර භගවා කියලා කිව්වොත් භගවා කියලා කියන්නේ භග්න කරපු කෙනා. බන්ධන වලින් භග්න කෙනා. විමුක්තිය කියන්නේ බන්ධන කැයීමට. ඒ බන්ධන වලින් හේරලා ඉන්නකොට තමයි
අපි චක්‍රාකාරව හැසිරෙන්නේ. ඒ චක්‍රේ මිදිලා අභ්‍යවකාශයට අනන්ත වූ අප්‍රමාණ අභ්‍යවකාශයට ගියවි යම තම නිවන් දැකීම කියලා කියන්නේ. ඒ ශූන්‍යත්වයට හිස් බවට පත්වීම. බැඳෙන දෙයක් නැහැ. කේන්දරයක් නැහැ. සෙක්කුවක් නැහැ වටේ කරකැවෙයි. අන්න ඒක තමයි පරම විමුක්තිය කියන තත්ත්වය හිතකින් මතුවෙන්නේ.